හැමෝටම ආයුබෝවන්. අදත් අපේ Word ගැන කරන tutorial series එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක ආවේ. කලින් වීඩියෝ එකේදී මම කිව්වා වගේම අද අපේ බලාපොරොත්තු වෙන්නේ අපි හදාගත්ත document එකට කොහොමද පටුනක් නිවැරදිවම එකතු කරගන්නේ කියන එක. ඉතින් ඒක කරන්න options අපිට Word එකෙන් දීලා තියෙනවා. අපි බලමු මේ options නැත්නම් මේ feature එක පාවිච්චි කරලා කොහොමද හරි ලස්සනට පිළිවෙල පටුණක් අපේ document එකට එකතු කරගන්න කියන එක. මේ දක්වා video බලපු නැති කවුරු හරි ඉන්නවනම් මේ වෙනකොට අපි video කිහිපයක් කරලා තියෙනවා. මම ආයෙ මතක් කරොත් මම පළවෙනි එක තමයි අපි කොහොමද ඉක්මනටම document එකක් format කරගන්න කියන එක බොහොම චූටි video එකකින් කරලා තියෙනවා. ඊළඟට කොහොමද page index එකතු කරගන්නේ කියන්නේ කොහොමද පිටු අංක හරියට අපේ document එකට දාගන්නේ ඒ වගේ දෙයක් අපි කතා කරලා තියෙනවා. ඊළඟට කොහොමද හරියට document එකක් word document එකක් කොහොමද pdf එකක් විදිහට save කරගන්න අපි තුන්වෙනි video එක ඊළඟට අපේ අන්තිම video එක විදිහට අපි කතා කරා කොහොමද හරියට අපේ document එකට page headings දාගෙන ඒවා ලස්සනට කොහොමද format කරගන්න කියන එක. හොඳයි. එහෙනම් අපි දැන් අපි කතා කරන්න පටන් ගමු අපේ පස්වෙනි මාතෘකාව මොකක්ද? කොහොමද අපි හදාගත්ත අපේ project proposal එකට එහෙම නැත්නම් අපේ research document එකට නිවැරදිවම පටුණක් දාගන්න කියන එක. හොඳයි ඔයාලට මම ඒක කරන්න පාවිච්චි කරන්න මගේ හුරු පුරුදු document එක. මේ දක්වා අපි කරපු හැම වැඩක්ම මේ document එකේ තියෙනවා. එහෙනම් මට හරි ලේසි. මේ document එකේ උඩින්නම් පහළට පොඩ්ඩක් ගියොත් මේකේ තියෙනවා Amazon ගැන කියන කියලා අපේ cover page එක තියෙනවා. ඊළඟට පිදුමක් තියෙනවා මගේ. ඊළඟට පුංචි කෘතියක්, ඒ වගේම පටුණ තියෙනවා. ඊට පස්සේ තමයි මගේ content එක තියෙන්නේ. මේවා මං ඡේද කියන්නේ පරිච්ඡේද වගේ දාගෙන තියෙන්නේ chapters එහෙම නැත්නම් headings ඒවා මං හරියට අංක කරගෙන තියෙනවා හැඳින්වීම මම එක කියලා දාගෙන තියෙනවා ඊළඟට දෙවෙනි පරිච්ඡේද විදිහට මං පැලෑටි සහ ශාක Amazon වල තියෙන කතා කරලා තියෙනවා ඊළඟට තුන්වෙනි එක විදිහට සතුන් ගැනත් මං කතා කරලා තියෙනවා හොඳයි දැන් අපි මේකට පටුණක් දාගත්තොත් මම දාගත්ත පටුණක් තියෙනවා මේක මම නිකම්ම දාගත්ත පටුණක්. ඒ කියන්නේ මම අතෙන් ටයිප් කරලා දාගත්ත පටුණක්. බලමු අපි මේ පටුණ ළඟට ගිහිල්ලා මොකක්ද මේ තියෙන්නේ කියලා. ඔව් මේ පටුණේ විදියට මම නිකම්ම හැඳින්වීම පැලෑටි හා ශාක සතුන් කියලා මම ලිස්ට් ඩවුන් කරලා තියෙනවා මගේ කන්ටෙන්ට් එක. නමුත් මේ පටුණේ අපි දැකලා තියෙන හොඳ පොතක ගත්තත් ඒවවල පටුණක් තියෙනවා නම් ඒ පටුණේ තියෙන සෙක්ෂන් එකට අදාළව පිටු අංකෙත් මේ පැත්තෙන් වැටලා තියෙනවා. දකුණු පැත්තෙන් අපිට පිටු අංකෙත් දකින්න පුළුවන් මොන පිටුවේද මේ කියන සෙක්ෂන් එක අපි කතා කරන්නේ. ඉතින් ඒ වගේ ෆෝමැට් කරපු පිටු අංක සහිතව ලස්සන පටුණක් දාන එක අපිට අතෙන් කරන්නත් පුළුවන්. ඉතින් අපි මෙච්චර කල් පුරුදු වෙලා හිටියේ හැඳින්වීම කියලා ලියලා ඊට ඉස්සරහින් මෙහෙම ඩොට් ටිකක් වගේ දාලා පිටු අංක එක ඒ වගේ දෙයක් දාන එක තමයි අපි මෙච්චර කල් කරේ. නමුත් Word කියන්නේ ගොඩක් පවර්ෆුල් Word processing app එකක්. මේකෙන් අපිට මේක ඔටෝමේට් කරලා කියන්නේ බොහොම සරලව මේ වැඩේ කරගන්නත් කියලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ෆීචර් එක පාවිච්චි කරන්න. හොඳයි මම ඒක දාන්න කලින් මේ පටුණ යටින් මම මෙන්න මෙහෙම එන්ටර් එකක් ගහලා ඒක දාගන්න තැන හදාගන්නවා. ඊළඟට අපිට කරන්න තියෙන චූටි දෙයයි ඔයාලට පේනවා මෙන්න මෙතන ටැබ් එකක් තියෙනවා references කියලා. මෙන්න මේ reference ටැබ් එකකට ක්ලික් කරොත් ඔයාලට පේනවාද මෙන්න මේ අද වම් කෙළවරේ තියෙනවා table of contents. අපි ඒක ක්ලික් කරලා බලමු මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. automatic table කියලා table number 1 table number 2 කියලා තියෙනවා. ඉතින් ඔයාලට මතකයි නම් අපේ document එකේ අපි headings හරියට format කරා අපේ හතරවෙනි video එකේ. එහෙනම් මගේ පටුන මට සම්බන්ධ කරගන්න ඕන මේ headings වල තියෙන විදියට තමයි මට පටුන රසකස ගන්න ඕන. ඒ හින්දා මම මෙන්න මේ automatic table 1 කියන option එක තෝරනවා. බලමු ඒක උඩ ක්ලික් කරලා මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවාද බොහොම සරලව word එකෙන් අපිට දාලා දුන්නා හොඳ පටුනක්. බලන්න මේ පටුනේ අපි මැනුවලි දාගත්ත පටුන වගේම ඊටත් වඩා පැහැදිලිව හොඳට sections වෙන් වෙන්ව එහෙම නැත්නම් chapters වෙන් වෙන් විදියට සහ sub chapters විදියටත් අපිට word එකකින් තෝරලා බේරලා දීලා තියෙනවා. බලන්න ඒ ඉස්සරහින් පිටු අංකෙත් ලස්සනට පිළිවෙලට එක පේළියට වැටලා තියෙනවා. ඒ වගේම chapters ටික හරි පිළිවෙලට පැහැදිලිව තියෙනවා. ඉතින් මෙන්න මෙතන contents කියන නම වැටුණා. ඒක කැතයි මට document එකට. ඒ හින්දා මම මේක rename කරගන්නවා සිංහලෙන්. මම යුනිකෝඩ් කැරක්ටර්ස් තමයි පාවිච්චි කරන්නේ මේකට මම පටුන කියලා දාගන්නවා. හරි.
ඒ වගේම මට මේ පටුන කියන එක මැදි කරගන්නත් ඕන මම ඒකට හෝම් එකට ගිහිල්ලා අපි මැද දාගම් පටුන ඉතින් තව දුරටත් මට මේ මැනුවලි දාගත්ත පටුන අවශ්‍ය නැහැ මම ඒක අයින් කරනවා ඩොකියුමන්ට් එකෙන් ඩිලීට් එකක් දාලා හරි දැන් අපි බලමු මෙයා මේ දීලා තියෙන පිටු අංක එහෙම හරිද කියලා අපේ හැඳින්වීම තියෙන ඕන පළවෙනි පිටුවේ අපි පොඩ්ඩක් පහලට ගිහලා බලමු හැඳින්වීම තියෙන පළවෙනි පිටුවේද කියලා ඔව් හැඳින්වීම තියෙන පළවෙනි පිටුවේ නිවැරදි පැලෑටි හා ශාක තියෙන්නේ දෙවෙනි පිටුවේ ඔයාලට මෙතන චූටියට පේනවා මට නම් පේනවා දෙක කියලා ඔව් ඒකත් නිවැරදි ඒ වගේමයි සතුන් ගැන තියෙන්නේ තුන්වෙනි පිටුවේ සහ මේ සබ්චැප්ටර්ස් තියෙන්නේ ඒ අදාළ පිටුවල ඒ කියන්නේ අපේ පටුන වර්ඩ් එකෙන් දුන්න පටුන බොහොමත්ම නිවැරදි හරි දැන් ඊළඟට මොකක්ද අපි කරන්න බලන්න අපි දැන් කෙනෙකුට එන ප්‍රශ්නයක් තමයි මම හදිසියේවත් අලුතෙන් චැප්ටර් එකක් දැම්මොත් එහෙම නැත්නම් මේ කන්ටෙන්ට් එක එඩිට් කරොත් මොකක්ද මේ පටුනට වෙන්නේ මට එතකොට කොහොමද මේ පටුන ආයෙත් අලුත් කරගන්නේ මොඩිෆයි කරගන්නේ හරි ඒක පෙන්වන්න හදන්නේ මම මෙන්න මේ විදියට අපි යමු මගේ තුන්වෙනි චැප්ටර් එකට ඔව් අපි ගිහින් බලමු ඔව් මෙන්න මේ තුන්වෙනි චැප්ටර් එක වහා බැලුවොත් මම මේකේ දාගෙන තියෙනවා සබ් හෙඩින්ග්ස් දෙකක් දාගෙන තියෙනවා 3.1 කියලා ශීරපයි සතුන් 3.2 ඇනකොන්ඩා කියන එකක් දාගෙන තියෙනවා දැන් හිතන්න මට ඕන මේකට තව සබ් චැප්ටර් එකක් නැත්නම් සබ් හෙඩින් එකක් දාගන්න මෙතන මම කතා කරලා තියෙන මේ චූටි ඡේදයේ කුරුළු වර්ග ගැන එහෙනම් මම අලුතෙන් මට කුරුළු වර්ග කියලා චැප්ටර් එකක් දාගන්න ඔන්න මම ඒක දාගන්නවා සබ් චැප්ටර් එකක් ඇත්තටම control c control v හරි මේක මට 3.2 කරගන්න අවශ්‍යයි ඒ වගේම ඒක කරගන්න විදිහ අපි කලින් වීඩියෝ එකේ කතා කරා මම මේක සිලෙක්ට් කරලා heading 2 තේරුවොත් ඉබේම මොකක්ද උනේ මගේ ડોකියුමන්ට් එකෙන් එයා මට මෙයා 3.2 කුරුළු වර්ග දාලා 3.3 විදියට ඇනන් කොටාව මාරු කරලා දෙනවා දැන් අපේ ડોකියුමන්ට් එක සම්පූර්ණයි කියලා අපි හිතමු control s එක උගහගෙන උඩට යනවා ගිහින් බලනවා පටුනට මොකද උනේ කියලා ඔයා හොඳට බැලුවොත් ආට තේරෙනවද අපේ පටුන නිවැරදි නැහැ මොකද මගේ මේ තියෙන පටුනේ තාම තියෙන්නේ 3.1 3.2 විතරයි ඇත්තරම නමුත් දැන් අපේ කන්ටෙන්ට් එකේ විදියට මේ පටුන අවුට්ඩේටඩ් වෙලා තියෙනවා කොහොමද එහෙනම් මේක අපි අප්ඩේට් කරගන්නේ අපි ආයේ මේක අතෙන් මැනුවලි දානවද නැහැ එහෙම කරන්න දෙයක් නැහැ වර්ඩ් එක හරි පහසු විදියට අපිට මෙන්න මෙතනව ක්ලික් කරොත් මෙන්න මේ වම් පැත්තේ උඩ කොනේ පටුන මත අපිට පේනවා මෙතන අප්ඩේට් ටේබල් කියලා ඔප්ෂන් එකක් තියලා තියෙනවා මේ අප්ඩේට් ටේබල් ඔප්ෂන් එක සිලෙක්ට් කරොත් එයා අපෙන් අහනවා අප්ඩේට් පේජ් නම්බර්ස් ඔන්ලි එහෙම නැත්නම් ඔප්ෂන් එකක් කියනවා අප්ඩේට් ඉන්ටයර් ටේබල් ඉතින් මම තෝරනවා අප්ඩේට් ඉන්ටයර් ටේබල් කියන ඔප්ෂන් එක දෙවෙනි ඔප්ෂන් එක තෝරලා ඕකේ කරොත් වෙන දේ බලන්න එයා අපිට දැන් තියෙන විදියට කන්ටෙන්ට් එක අනුව ඔයාගේ ඩොකියුමන්ට් එක අප්ඩේට් කරලා දෙනවා ඉතින් හරි සරලයි ඒ වගේම හරිම පැහැදිලි මේ වර්ඩ් එක ගනුදෙනු කරන එක ඒ වගේමයි මේ විදිහට ඔයා ඩොකියුමන්ට් එකක් හදාගත්තොත් පිළිවෙලට පටුමක් එහෙම දාලා ඔයා කොච්චර කන්ටෙන්ට් ඇඩ් කරත් ඔයාට ආයේ නැවත නැවත මැනුවලි පටුන එඩිට් කරන්න තියෙන අවශ්‍යතාවය නැති වෙලා යනවා ඒක වර්ඩ් එකෙන් බොහොම පහසුවෙන් අපිට කරලා දීලා ඔයාගේ ඩොකියුමන්ට් එක හදන්න යන කාලය ඔයාට ගොඩාක් ඉතුරු කරලා දෙනවා අපි මේ විදිහට පිළිවෙලට අද ඉඳන් ඩොකියුමන්ට් එකක් හදන්න පටන් ගත්තා ඉතින් මං හිතන්නේ මේ කාරණාව එක්ක අපි කතා කරපු දේවල් ප්‍රමාණවත් මේ මාතෘකාව යටතේ ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් පුළුවන් විදියට මං ඒවට රිප්ලයි කරනවා ඉතින් ඊළඟටත් වර්ඩ් සම්බන්ධව වෙනත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ සියලු දෙනාටම ජය වේවා